පතනි මේ උතුම් දේශනා මාලාවේ රතන සූත්‍ර දේශනාව ඇසුරෙන් සාකච්ඡා කරෙන හතරවෙනි ගාථාව රතන සූත්‍රයේ සම්බන්ධයෙන් සිදු කරන සමස්ත තිස් දෙවැනි ධර්ම දේශනාව. තිස් එක්වෙනි ධර්ම දේශනාව අවසාන කරන වෙලාවේ අපිසිෙහිපත් කරන්න යෙදනා මේ ගෞතම සම්මා සම්බු්ධ ශාසනය තුළ එමනතන් මේ ලෝක දහත්තුව තුළ මේ මුණි කියල කියන්නේ කාටද. මනිවරු කියල කියන්නේ කවුද කියන කාරණාව පිළිබඳව අපි කරුණු ටිකක් සාකච්ඡා කරමින් තමයි දේශනාව නිමා කරන්න යෙදේ. අපි එතනනිදල දේශනාව පටන්ගම් වද දවසේ සාමාන්‍යයෙන් මුනිවරු ගැන සඳහන් කරනකොට ධර්මය සඳහන් කළා අනගාරික මුණ ඇත අනගාරය මුුණ ගිහිගෙදර ඉන්න මාර්ගඵලලාබී මුනිවරු ඒ අයිට කියන්නේ අගාරය මුුණි කියලා එළකට අනගාරය මුුණ අනගාරිය මුණ කෙල කියන්නේ පැවිදි වූ මුනිවරයෙක් ප්‍රඥාවන්තේ කියන කාරණාව. සේකමුණ කියල කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමී මාර්ගඵලවල හික්මෙමින් ඉන්නවා කියන කාරණාව මාර්ගඵල ලබන්ඩ හික්මෙමින් ඉන්නවා කියන කාරණාව. අසේක මුනිකෙල් හැඳින් වයේ විශේෂයෙන් රහතන් වහන්සේලා. හික්මිල අවසානවෙච්ච අර්හත්වය මුදුම්පත් කරගත්ත මහරහතන් වහන්සේලා එනමින් හඳුන්වනවා පච්චේක මුනි කියෙල කන්නේ පසේ බුදුරජාණන් වහන්සේලා මුනිමුණි කෙල හඳුන්වන්නේ ලොවතුරා බුදුරජාණන් වහන්සේ. එලකට පින්නතුන විශේෂෙන් මේ මුුණ කියල කියන්නේ ප්‍රඥාවන්තයට කියන බව සඳහන් කරල තියෙනවා අං ඒක නිසා මුනි මුුණ කියල සඳහන් කරන්නේ ප්‍රඥ්ඥාවේ අග්‍ර පල බවට පත් එච්ච ලොවතුරා බුදුරජාණන් වහන්සේට. එළකට පිනතින සඳහන් කළා මේ මෝනෙයිය වත පුරණ උත්තමයන්ගෙන් අග්‍රස්ථානය ලැබුයි නාලක මහරහතන් වහන්සේ. මෙන්න මේ මෝනෙයිය වත තවයි විශේෂයෙන් මුනි වත කියලා හඳුන්වන්නේ. මුනිවත කියල කියහම නි්ශබ්ද වෙලා ඉන්නවටත් මුනිවත කියනවනි. කෙනෙක් නිහඩව ඉන්නවට අපි කෙනා මුනිවතරකිනවා කියලා. නමුත් ඇත්තරම මුනිවත කියල කියන්නේ. නිහඩ වෙලා ඉන්නවා කියන කාරණාවට නෙමෙයි මුනිවත කියලෙන මෝනෙයිය වතපුරනවා කියන එකයි. ති මෝනෙය වත මේශසනය අති සුවිශේෂී වතක් එක පිළිබඳව අපි වෙනම සාකච්ඡා කළ යුතුයි එතවට මේ කතා නොකර ඉන්නවට මුනිවත කියල කවදාවත් කියන්න නෑ කතා නොකර ඉඳීම සවාදං විය යුතු උසස් දෙයක් කියලා බුදුරජාණන් වහසේ අගේ කරන්නෙත් නෑ කතා නොකර ඉන්නවට බාගිත න් වහස දොස් කියල නං තියෙනවා කතානොකරයින්න එක භාගිතු නාශ කොතනවත් අගේ කරල නෑ. එනම් මුනිවත කියල කියන්නේ කතානොකරයි එකට නෙමෙයි මෝනෙය වතපුරණ එකටයි. සාක්‍ය කොලෙහි උපන් මෝනෙය ධර්මයෙන් යුක්ත නිසා මුණ නමින් හඳුන්වන සාක්්‍යයෙක්ම මනෙවඋනහම කියන්ඩ සුදුසුම නම තමයි සක්්‍ය මුණ කියල කියන්නේ. අපේ භාගිතන් වහන්සේට නමක් තේෙනවනේ සක්ක්‍ය මුණ කියල. නරසිහ ගාතා කියනකොටත් මේ පිළිබඳවූ විශේෂයෙන් අපි දකිනවා. යගෙම චත්තමානෝක ගාථාවල් වල සක්්‍ය මුණී භගවා කතකිච්චු මේ සක්්‍ය මුණ කන වචනය අපි මේ නොයෙක් ගාථාවල් වල සමහර තැන්වල අපිට හම්බ වෙනවා. මක්ද සක්්‍ය මුණනිි කියල කියන්නේ සාක්‍ය කුලයෙන් පැවිදිවෙච්ච මේ උතුමන් වහන්ස නමකට කියන්න හොඳම වචනය හැටියට සක්ක්‍ය මුණි කියලත් හඳුන්නලා තියෙනවා එළකට සමාහිතෝ කියල කියන්නේ ආර්ය මාර්ග සමාධියෙන් සමන්විත සිත් ඇතිනිසා කාරණාව සඳහන් කරනවා එළඟට නතේන ධම්මේන සමත්තිකංචි මේ කියන කොටස තේරුම ඒ ධර්මතාවයන් සමග සමානවෙන කිසිම දෙයක් නැහැ කියන අර්ථය මොන ධර්මතාවයන් සමඟද විශේෂයෙන් සඳහන් කරනවා මේ අපි සාකච්ඡා කළ ධර්මතාවයන් පිළිබඳව විශේෂ සමානවෙන කිසිම දෙයක් නෑ. කිසිම ධර්මයක් නෑකේනෙ එක. එ නිවන සම්බන්ධයෙන් තමයි මේ විශේෂයෙන් කන්නේ නිවන හා සමාන කිසිම ධර්මතයක් විශේෂයෙන් වෙන නැහැ. එහෙම කියන්නේ සඳහන් කරනවා මෙන්න මේ හේතුම් නිසා සාක්‍ය මනීන්ද්‍රයන් වහන්සේ විසින් අධිගමනය කරන ලද ධර්මයට සමාන වෙනත් ධර්මයක් නෑ. අගේ නිසා විශේෂයෙන් කියල තියෙනවා යම්තාක් භික්‍ෂණී හේතුවලින් යමක් හටගන්නවනන් ධර්මතාවයක් තියෙනවනං අංග හේතුවලින් හටගත් ධර්මතා තියෙනම්. හම නැත්තං හේතුවලින් හට නොගත්ත ඒ සියල්ලටම විරාගයක් දරයි කියලා පින්නතුනි ඒ කාරණාව පැහැදිලි කරනවා නැවත යම්තාක් භික්‍ෂූනි හේතු ප්‍රත්්‍ය වලින් හටගත්ත ධර්මතා තියෙනවා නං ඒම නැත්තං හේතු ප්‍රත්්‍යවලින් හට නොගත්ත එස් සියල්ලටම විරාගයක් ග්‍රයි, හේතුවලින් හටගත්ත හට නොගත් සියල්ලටම විරාගයක් ග්‍රයි කෙල දේශනා කරනවා. මෙන්න මේ විරාගය කියල කියන්නේ නිවනට නමක්. එන ඇති නැති හැමදේටම. හේතු ප්‍රත්තිීං හටගත්ත නොගත්ත හැමදේටම. නිවන අග්‍රයි කියන කාරණාවයි මෙ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. මෙන මේ විදිහට භාගිතුන් වහන්සේ නිර්වාණ ධර්මය අන්‍ය ධර්මයන්ට සමාන නොවන්න බව ප්‍රකාශ කරලා ඒ ඒ සත්වයන්ගේ උපන්නා වූ උපදද්‍රවයන් සංසිඳවීමට සමර්ථ වූ කය විරාග, අමත පනීත කියන ගුණවලින් හඳුන්වන නිර්වාණ ධර්ම රතනය විශේෂය පැහැදිලි ක තිෙන් එහෙමයි නිර්වාණ ධර්ම රථනයාගේ අසත් දෘෂභාවය. එහම ඇත්තං අසමාන භාවේ කියන වචචනය හේතු කරගෙන සත්‍යය වචනය යොදාගෙන ඉදම්පි ධම්මේ රතනම් පනීතන් මෙයත් ධර්මරතනේ තියෙන ප්‍රනීතභාවයක් මයි. අංගේ කාරණාව හේතු කරගෙන ඒතේ නැසක්්චේන සුවත්ති හෝතුූ ඒ සත්‍යයෙන් සෝපත්වේවා. මෙ ප්‍රකාශයේ තවත් සරල කරල සඳහන් කළුත් පින්නතන ධර්මයේ වූ සත්‍යභාවේ හේතු කරගෙන. සෝපත් වේවා කල කරන සෙත් පැතීමයි මේ හතරවෙනි ගාතාවෙන් විශේෂයෙන් පැහැදිරි කරලා තියන්නේ මෙන මේ ගාතාව බාගිදුන් වහස දේශනා කරලා මේ ගාතාවෙන් ආගඥාව පතුරුවලා කෝටි ලක්සයක් සක්වල පුරාම ඒ ආග්ඥාව පතුරු අඇරිය ද මේ රතන සූත්‍ර දේශනාව කෙල කියන්නේ, සක්වලවල් කෝටි ලක්සකට මැහෙන්න්ඩ දේශනා කරපු සූත්‍ර දේශනාවල් වලින් අතිස් සුවිශේෂී වූ දේශනාවක්නි ලෞතුරා බුදු කෙනෙකුගේ බුද්ධ රාජ්‍ය සක්වලවල් කෝටි ලක්සයක්. රතන සූත්‍ර දේශනාව කියල කියන්නේ මේ සක්වලවල් කෝටි ලක්සෙට මැහෙන්ඩ දේශනා කරපු සූත්‍රාතර තවයික. අගේනි ස ඉමතන සඳහන් කරන්නේ මෙ ගාතාවේ ආග්ඥාවත් කෝටි ලක්ෂයක් සක්වලේම පැතිරිලා ගියා කියලා. කෝටි ලක්ෂයක් සක්වලේ හිටපු අමනුෂ්‍යන් මේ ගාතාරත්නයෙන් පතුරුවා හැරබු ආග්ඥ්‍යාව පිළි ගත්තා. යටත් වුණා කියන කාරණාව විශේෂයෙන් සඳහන් කරනවා. කීලඟට පින්නතිනේ යම් බුද්ධ සෙට්හෝ පරිවන්න ඊසිකින් කියනෙ මේ පස්සෙන ගාතාරතනය අපි අද සාකච්ඡා කරමු මේ පස්සෙන ගාතාරතනය තුළින් මොනවාද භාගිතුන් වහන්සේ දේශනා කරල තියෙන්නේ. මොනවාද කියල තියන්නේ යම් බුද්ධ සෙට්ටෝ පරිවන්න ඊසිකින් නිර්වාණයෙහි ගුණේ හේතු කරගෙන සත්‍ය ප්‍රකාශ කරලා. ඉළඟට මාර්ග ධර්මයෙහි ගුණය ප්‍රකාශකිරීම යම්බුද්ධ සෙට්හෝ පරිවන්න ඊ සුචින් කියන ගාථාවෙන් ආරම්භ කරලා තියෙනවා. නිවනෙහි ගුණ ප්‍රකාශ කරලා, මාර්ග ධර්මයාගේ ගුණේ ප්‍රකාශ කිරීමයි මෙ පස්සනි ගාතාවෙන් දේශනා කරලා තියෙන. බුද්ධ කියන වචනය තේරුම එක විදිේකට අපිට සඳහන් කරන්න පුළුවන් අවබෝධය කියන කාරණාව. අවබෝධය කරපු නිසා බුද්ධ අවබෝධ කරපු නිසා සෙට් හෝ කියල කියනවා ශ්‍රේෂ්ඨ වූ නිසා යම්බුද්ධ සෙට්හ ඉළඟට සඳහන් කරනවා පින්නතුනේ තවත් බුදුවරු කීප දෙනෙ විශේෂෙන් හඳුන්නලා තියෙනවා මේ බුද්ධ කියල කියහම කවුදී අනුබුද්ධ කියල කියන්නේ රහතන් වහන්සේට මොකද භාග්‍යතුන් වහන්සේට අනුව අවබෝධ කරගත්ත නිසා රහතන් වහන්සට නමක් තියෙනවා අනුබුද්ධයි කියලා. ගද බුදුරජාණන් වහන්සේ ගත්ත මාර්ගයෙන් ගමන් කරලා අවබෝධ කරගත්තා. පච්චේක බුද්ධ නතන් පසු බුද්ධ කල කියනෙ පසේ බුදුරජාණන් වහන්සේලාටය. සොත බුද්ධ කියල කියන්නේ මේ ලෝකයේ තියන සියලුම දැනුම තියෙන. තනි පුද්ගලයකුට සත් සුත බුද්ධ කියල කියනවා එහම නැත්තං අපේ බෝසතාණන් වහන්සේ කාලිංග බෝධි ජාතකයේදී ඉස්සුත බුද්ධයි මොකත් එතකට මේ සුත බුද්ධ කියල කියන්නේ දන්නඇති කිසිම දෙයක් නෑ කියල කියන්නේ අගෙක් නිසා තමන් නොදන්නා කිසිම දෙයක් නෑ ඒ නිසා සුතබුද්ධයි ශෙල්ප ශාස්ත්‍ර කලා ආදිමි සියලුමදේ මනාව දන්නවා. ඒ කියන්නේ පින්නතුනේ සරුවග්ඥයි කියන එක නෙමේ සුතබුද්ධයි කියල කියන්නේ. ඊට වඩා ගොඩා පල්ලහෙන් තමයි සොතබුද්ධ කියන උතුමන් වහසල ඉන්නේ. සරවග්‍යකින් තැන්ට වඩා ංඟක් පල්ලැහැ සුත කියලා කියන්නේ අහනාට එතකොට මේ ලෝකයේ තියන සියලුම දේ දන්නවා කියල කියන්නේ මේ අහලා තමයි දැනගෙන තියන්නේ නොයෙක් දේවල් අහලා අවබෝධ කරගෙන තමයි සියලු දැනුවෙන් පොහොසත් වෙලා තියෙන්නේ විශේෂයෙන් සඳහංකළොත් මේ කාලිංග බෝධි ජාතකයක් දී ප්‍රජුරුවෝ අහනවා නුඹද බුද්ධ කියලා එතට කියනවා නෑ ස්වාමීනිි මම සුතබුද්ධයි කියලා එතට මම සුතබුද්ධයි කියල කියහම මේ බුදුරජාණන් වහන්සේ එ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකටයි මෙතන කවදාවත් කියන්න පුළහංකමක් නෑ කියලමු පහැදිලි කරනවා. සම්මා සම්බුදුරජාණන් වහසේ කවුද කියලා විශේෂයෙන් රජුට කියල දෙනවා. මම සුතබුද්ධයි නමුත් මම අහලා මසියල්ලම දැනගෙන තියෙන්නේ සම්මා සම්බුද්ධ කියලකෙනෙ මංවාගේ කෙනෙක් නෙමෙයි සම්මා සම්බුද්ධ කියල කියන්නේ යමක් කාගෙන්වත් අහලා දැනගත්ත අවබෝධ කරගත්ත කෙනෙකුත් නෙමෙයි කියන කාරණාව සුත බුද්ධහැන් වහන්සේ රජරුවන්ට පැහැදිලි කරලා දෙවා පිනතිනේ කාරණාව ඉතාම කෙටියෙන් සහිපත් කළොත් අවස්ථාවට ගැල පෙන්ඩ අනුබුද්ධ පච්චේක බුද්ධ සහ සුතබුද්ධ කියන මේ සියලු බුදුවරුන්ට ශ්‍රේෂ්ඨ නිසා ලොතුරා බුදුරජාණන් වහන්සේට බුද්ධ කියල කියනවා අනුබුද් පච්චේක බුද්ධ සහ සොතබුද්ධ මෙ සියලු දෙනාටම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඉහලිින් වැඩයින්න නිසා සියලු දෙනාටමෝඩ ශ්‍රේෂ්ටයි. අන්න ඒ බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කලානං ඒ එසේ මයි කවරකවම දාකත් මේ ලෝකයේ වෙනස් වෙන ස්වභාවයක් නං ඒ තුළ නෑ. අනික් දේවල් වෙනස් වඩ පුළුහන්. ද්ධවක් චනය පිනවැති වෙනස්වෙන්නේ නැහැන. ලෝතුරා බුදුරජාණන් වහන්සේ කවරකවම දාකවත් යම් දහම් කාරණාවක් දේශනා කරලා. මෙන්න මේ ධර්ම කාරණාව මෙතනදි මට වැරදුනා. මේ ධර්ම කාරණාව මෙතනදි නිවැරදි විය යුතුයි කියලා කාරණාවක් භාගිදුන් වහන්සගේ දේශනාව කොහෙවත්ම කොහෙවත්ම නෑ. එකක හේතුව තමයි මේ ලෝකේ, ධර්මය උපද්දවන්ඩ පුළුවන් අය ඉන්නවනං. ධර්මය උපදවන්ඩ පුළුවන් අය ඉන්න දෙන්නයි. ඒ තමයි පසේ බුදුරජාණන් වහන්සේ සහ ලෞතුරා බුදුරජාණන් වහන්සේ. අපි සාමාන්‍ය කතාවක් කරගෙන යනකොට එ කතාව තුළ ගොනුමිය යුතු දේවල් ඉදිරිපත් විය යුතු වචන තැනට සුදුසු නුසුදුසු බව එසිියල්ලම අපි මනාව දැනගෙන තමයි ඒ කතාව කරගෙන යන්නේ. ලොවතුරා බුදුරජාණන් වහන්සේගේ නික්ලේසිී හරද වණ්ඩලයේ ධර්මය උපදින්නෙත් තේ වගේ. හදවති නිහරදයෙන්ම උපදිනවාධර්මය. මේ ලෝකෙක් කළ යුත්ත නොකළයුත්ත වියයුත්ත නොවියයුත්ත, ප්‍රගුණ කළයුත්ත නොකළයුත්ත මෙ හැම්මත් දෙයක් පෙළිබඳවම මනා අවබෝධයක්. හද මල්ලි උපදිරවා අපිවාගේ පොතක් කියවල පාඩන් කරලා කටපාඩන් කරගෙන කරුන් ගැනගෙන ඇවිල්ලා බණ කියනව නෙම භාගිතනු හන්සේ. සාමාන්‍ය පුද්ජලයක් කතා කරන විදිහෙට භාගිතුන් හස කතා කරනවා ඒ කතා කරන වෙලාවට ඒ සිරි සම්බුදු මුව මඩලින් පිටවෙන යම් වචනයක් තියෙනවාද අංගේ වචනය මේ ලෝක සත්වයාට බොහෝ කාලයක් සුව සහනය සලසනවා. අන්න ඒ වගේ තමයි ඒ නිෙක්ලේසි හද මඩලින් උපදින හැම වචනයක්ම බණපදයක්. නිරර්ථක දෙයක් කියවෙන්නේ. සම්ප ප්‍රලාපයක් කියවෙන්නේ නෑ. අනුන්ගේ දෝසයක් කියන්නේෙ නෑතා. යහපත පිළිබඳෝමයි. අංඒක නිසා භාගිතන් වහස්ස වගේ හරද මණ්ඩලිය උපදින එන් නිර්මල ධර්ම පර්‍යාප් තියරතමයි අපි ධර්ම රථනය කියල කියන්නේ. පින්ඩතුනී සඳහන්කරනව අන්න ඒ බුදුරජාණන් වහන්සේ යමත් දේශනා කලානන්ගේ සේමයි මේ ලෝකෙ වෙනස් කරන්න බෑයක කාටවත්. ඒ නිසයි සඳහන්කළේ ආදේශනා පඥ්ඥපනාා පට්ටපනා විවරණා විභජනාවත්තා නිකම්මං මෙන මේ දේශනාව මනාව භවෘත කරලායි තියෙන්නේ.ඒ මනාව පනවලයි තියෙන්නේ. මෙන්න මේ මනාව වි්‍යවෘත කරලා අර්ථ ගරපලා දේශනා කරපු ධර්මය. මනාව පනාවලා තියෙන්න ධර්මය මේ ලෝකෙ කිසිම පුද්ගලයකුට ඇ පෙනිති තුඩකින්වත් වෙනස් කරන්්ඩ නම් පුළ හංකමක් නැහැ කියල සඳහන් කළා එතනද තමයි ඒ ගරු හම්බීර බව විශේෂයෙන් ඉස්මතුවෙන්නේ තව කෙනෙකුට වෙනස් කරන්ඩ තව කෙනෙකුට අඩුපාඩු හදන්ඩ තව කෙනෙකුට ඇඟිල්ල දික්කරන්ඩ කිසිීම කාරණාවක් මෙ ධර්ම රථනය ඇතුළෙ නෑ යම්ෙනෙක් නිවනට යන්න බලාපොරොත්තු වෙනවනම් නිවන් ශාක්ෂාත් කරන එක ඒ කායන ආරමුණ නං අන්න ඒවන්නයි. බොහොම විවේක සුවයෙන් වැඩයිඳගෙන තමන්ගේ නිසි දහම් මග මනාව ප්‍රගුණ කරගන්න එක කළ යුතුයි මනාව ප්‍රගුණ කළ තුයි ආන්ගේ දහම් මග මනාව ප්‍රගුණ කරගෙන ප්‍රගුණකරගෙන ප්‍රගුණ කරගෙන ඉදිරියට යනකොට ඒ ප්‍රගුණ බව නිසා අපි ඒක පිළිබඳව මනාපූර්ණ විශ්වාසයක් ගොඩ නැගෙන විශ්වාසයක් ඇතියෙනවා. අන් ඒ විශ්වාසය පදනම් කරගෙන කටයුතු කරනකොට අපිට ඒක ගොඩක් පහසු වෙනවා වගේම පිඳතුනී ඒ විශ්වාසය පදනම් කරගෙන කටීුතු කරන නිසා මෙලව ජෑග්‍රහණය කරන්නත් පරලෝ ජෑග්‍රහණයේ කරන්නත් ශාස්තෘූන් වහන්සේ සම්බන්ධයෙන් උපදිනවනං යම් සැක සහිත සිතක් එ සියල්ල නැති කරගැන්න එක හරි වටිනවා. අගේ නිසා විශේෂයෙන් සඳහන් කළා ලොතුරා බුදුරජාණන් වහසකොයි වගේ ද. අට්ටන් ගිකෝච මග්ගානං කේමං අමතගාමිනං ම්ජිවනිකායේ. මාගන්දයේ සූත්‍රයේ දේශනා කරලා තියෙන කාරණාවක් අට්ටන්ගි කෝච මක්ගානං කේමං අමතගාමින මාගන්දී බ්‍රාහ්මණයට දේශනා කළේ ආරෝග්‍ය පරමාලාබා නිබ්බානං පරමංසුකම් පිනතිරීමේ ආරෝග්‍ය පරමාලා බා කියල කියහම ආරෝග්‍යා පරමාලාබා වනුත් මේක වැරදිී ආරෝග්‍ය පරමාලාබාවෙෙන්ඩුවන මේලෝකය කෙනෙකුට ලැබෙන උතුම්ම ලාභය නිරෝගී බවයි. අන් සියලු ලාභයන් නිරෝගි ලාභයට යටයි එක මේලෝකෙ කොයි තරන් මනාව ඉස්මතු වෙලා පේන දෙයක්ද. කෙනෙක් මුදලින් රුපියල් කෝටි ගාක් කම්බ කරලා තියෙන්ට පුළුවන්. ඔ ගොක් සතුු ට ගඩක් සල්ලි තියෙනවා අතප පයිදිගාරල වියදන් කරන්න පුළුවන් දූ දරුවන්ට සල කණ්ඩ පුළුවන් යුතුකන් කරඩ ලුවන් එන්න මේ මුදල් ගැන කල්පන කර ඔහු ගොඩක් සතුටු ව එෙනවා. නවත් පින්නදනී ඔහු අසනී පවුනොත් එෙහෙම. අ කෝටි ගනන් මුදල් ලෝබනතුූ වියදං කරනව මුල්කාලේ. අසනීපය සුවපත් කරගණ්ඩනං මේ විදිහ ප්‍රතිකාර කරන්් ඕන. එඒ දිහ ප්‍රතිකාර කරණන්නනං මේ විදිහෙෙන් මිලක් වියදංකරණ්ඩ ඕන නමුත්මලමුදල් තියෙන නිසා ඔහුල් ලෝබනැතුව වියදන් කරනවා එ තමන්ගාව තියෙන නිසා අරෝග්‍ය පරමාලාපා එදොර වියදංකලේ මේ ශරී රංගය බේරගණ්ඩ හැබැයි යම් දවසක ඒ ශරී රංගය මට බේරගන්න බැරි වෙලා ්‍රරෝගය උත්සන්න වෙලා නරක් වෙලා එහම තත්ත්යකට පත්වෙනවනන් වෙනතින අපි මොකද්දී ළඟට කරන්නේ අපි සමහරලාට එතනින් ඒ ඉන්ද්‍රයේ ඉවත් කරන්නත් කටයුතු කරනවා අපි කතා කළේ ආරෝග්‍ය පරමාලා බාන්නේ මේ ලෝකයේ තියෙන ලොකුම ලාබේ නිරෝගි බව ආරෝග්‍ය පරමාලාබා නිබ්බාණං පරමංසුකං මෙලෝකෙ තියෙන උතුම්ම සැපේ නිවන අට්ටන් ගිකෝෂමක් ගානං එ උතුම් නිවනට මාර්ගය මෙආර්ෂ්ඨාංගික මාර්ගයයි කේමං අමත ගාමිනං එ උතුම් ආර්්‍යෂ්ඨාංක මාර්ගයේ සත්වයට අනුගමනය කරන්නඩ බොහොම වටිනොයක හරි ශේම භූමියකට ගියාවගේ. එ මෙැලින් භාගිතුන් වහසමි සඳහන් කරන්නේ විශේෂයෙන් මජුමනිකායු මාගන්ධී සූත්‍රයේ සඳහන්කරන මේ කාරණාවත් එක්ක බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ ගැන තව විස්තර කළොත් අර්ථ වශයෙන් විිස්තර වශයෙන් මෙන මෙහෙම යි කියල පැහැදිලි කරලා මේ කරුල පැහැදිලි කළ යුතුයි. යනිසා ලොෞතුරා බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද ලොතුරා බුද්ධරජ්‍ය ප්‍රාර්ථනා කළේ මොනහේතුවක් නිසාද. ලොවතුරා බුද්ධ රාජ්‍ය ලබාගෙන ලෝකසත්්‍යයා වෙනුවෙන් මොනවද කළේ ඉති මෙන්න මේවාගේ සංකීර්ණ කරුණු රාශිය, දීර්ග කාල පරිෂ් පරාසයක් වංකරගන සාකච්ඡා කල ුතු කාරණාවක් මෙතනමි තියන්නේ. බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සි ගැන තවත් විස්තර කළොත් කියල තමයි මෙතන නතර කරලා තියන්නේ තවත් කරුණු කීපයක් ඒ නිසා පැහැදය කරනවා යමෙක් තමාට සත්‍ය අවබෝධ කළාද සත්‍ය අවබෝධයට තමන්ව නතන් තමන්ට ගුරුවරයෙක් නැද්ද විසිම කෙනෙකුගෙන් පෙර නොවැසූ චතුරාරි සත්‍යය ධර්මයම අවබෝධ කළාද ඒ ස සත්‍යානු භාවේ නිසා සියල්ල දන්න සරුවඥයන් වහන්සේ බවට පත්වනා තතාගතක බල දහයක් විශේෂයෙන් සිෙහිපත් කරනවා වශී භාවයට පරතෙරට යම් සේග්‍යාද ඒ බුද්ධ නම් වේ. තතාගත බලදහායක වසී භාවට පරතරට ගමන් කලාාද ඒ බුද්ධහි කියලා. එති මෙතන සඳහන්කරපු කරුණු කීපයක් තියෙනවා යාමෙක් තමාට සත්‍යය අවබෝධ කලාද හරි ගැඹුරු මාතෘුකා. යමෙක් තමාට සත්‍යය අවබෝධ කලාද කියල කියහම මේ ලෝකයේ යතාාර්ථය මුලින්ම තමන් අවබෝධ කරගත් තද එ උතුමන් වහන්සේට කියනවා බුද්ධ කියලා පිෙනතු එහෙම සඳහන් කලේ සුමේද තාපසතුමා එතල බලන්නකු සුමේද තාපසතුමා හිටියේ කොයි කාලේද කියලා දීපංකර භාගිතුන් වහන්සගේ කාලේ මහාකල් පාසංකය හතරයි ලක්ෂකකටත් වඩා වැඩි තරන් කාලිකට එහ පැත්තේ. මේ කාලෙ තමයි සුමේද තාපසතුමාට දීපංකර බුදුරජාණන් වහන්සේ මොනගැහෙන්නේ. දීපංකර බුදුරජාණන් වහන්සේ මොනගහෙනකොට පන්නතර සුමේද තාපසතුමාට බණ කියන්න බැරිද. එකං හිතල බලන්න ව. සුමේද තාපසිතුමාට බණ කියන්න බැරිද කියලා ආංය වෙලාවෙන් සුමේද තාපසිතුමාට බණ කියන්න පුළුහන් අවශ්‍යනං දිවියලෝකෙ පෙන්න පෙන්න බන කියන්න පුළුහන් එවිතරක් නෙමේ අපාය පෙන්න පෙන්න්නත් බණ කියන්න පුළුුවන්. ඒ තරන් ධර්ම දේශනා කිරීමේ පුදුම හැකියාවක් පංච අභිග්ඥා ආෂ්ට සමාපත්්‍ය රාබී මෙිරිසිිවරයට තිබුණා නවත් බණකීවද බණ කියන්ට තීරණය කළාද එමකුත් නොකර බුදුරජාණන් වහන්සේගේ සිරිපා පාමුල කරපු ප්‍රාර්ථනාවමකක් ද ලෝතුරා බුද්ධ රාජ්‍ය ලබා ගැනීම සඳහා අදමන් භාගිත වහන්සේට මගේ ජීවිතයේ පූජ කරනවා කියලා. එතකට මේ මහාකල්ප අසංකෙ හතරයි ලක්ෂය එකක් තරම් අති දීර්ඝ කාලයක්. මෙ සංසාර සාගරයේ සැරිසරමින් එනකොට අබුද්ධෝත්පාද කාලවල ඉපදිලා ලෝකසත්වයාට පංකං දහං සම්පූර්ණ කරගැනීම සඳහා මග කියල දෙනේක උන්වහන්සගේ බෝධිසත්ව කාලෙ පුරාවටම දකිින්ඩෙ තිබිච්ච සුවිශේෂී ලක්ෂණය. ඒ අයට එහෙම දේවල් නිවැරදිව කරන්න මග කියල දුන්නත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් බව්ට පත්වෙලා කවද හරි දවසක කටයුතු කරඩ ලෝක සත්වයට දහම් දේශනා කරන්න ලෝකයා මේ සංසාරෙන් ඇතර කරවන්ඩ අති දීර්ඝ කාලයක් පාරමිතා පිරුවා. අතිදීර්ඝ කාලයක් පාරමිතා පිරවා. පංචාභිග්ඥාෂ්ඨ සමාපත්ති ලාබීව ඉඳගන ලෝක සත්්‍යයා පහදවල දහම් දේශනා කරන්න පුදු ආකාර හැකියාවක් තිබිච්චෙ සුමේදතාපසතුමා ලොවතුරා බුදුුවෙනකම්ම බණදහම් දේශනා කළේ නෑ. එකයි මම සඳහන් කළේ නොයෙක් ආත්මෝල සත්පුරුෂෙක් හැටියට යන් මගක් යාළවිතරාදීන්ට කියල දෙඩ ඇති නොත් සමස්ථයේ පිරිවරාගෙන ඔවුන්ට දහම කියල දුන්න නෑහ. හේතුව තමයි මේ මහාකල් පාසංක්‍ය හතරයි ලක්ෂය එකක් තරන් මේ දීර්ඝ කාලය පුරාවට පුරුදු වෙන්න මොනවා කරන්ඩද බන කියන්ට. මේ පුරුදු වෙන්නේ බණ කියන්ට. අනේකයි අපි මෙතන කතා කරනකොට විශේෂයෙන් සහිපත් කර්න්නේ දුේ. ලොවතුරා බුදුරජාණන් වහසේ ජීවමානව වැඩයින්නවා වගේ තමන් ළඟ අධිෂ්ඨාන කරගෙන නිර්මල ධර්ම පරි්‍යාප්තිය භාගෙතු නොහස සතුටෙන් ආකාරයෙන් ලෝකයට දාානය කරන්න කටයහිතු කරන්න කෙනෙකුට පුළහංකම ලැබුුණොත්. අංගේ අසී මාන්තික කුසල කරමය. ගේ දිනෙදා ජීවිත මනාවස්ෝපත් කරලා පරලෝ ජීවිත ඇත් සෝපත් කරනවා. එනක් සුමේද තාපසතුමා මනාව ධර්මයේ ප්‍රගුණ කරගෙන ඒ ධර්මය වර්තමාන ලෝකයට දානය කරනවා. එහවුරු හැටියටද ලොවතු රාම් බුදුරජාණන් වහන්සේ ඇටියට. බාණ්ඩ බණ කියන්නට පුරුදුවෙච්ච තරන් බන කියට පුරුදුවෙන්න ගත්ත කාලය ඉතාම නිවැරදිව ඉතාමත්ම නිවැරදිව ලෝක සත්‍යව යට ඒ මඟ කියල දෙන්න න්නෝ නැනිසා අ ඒකයි මේ සඳහන් කරන්නේ යමෙක් ත තමාවම මනාව සත්‍ය අවබෝධ කලාද එෙදර ධර්මය තනියම අවබෝධ කලා කියල කියන්නේ සත්‍ය තනියම අවබෝධ කලා කියන එකයි. සත්‍ය අවබෝධයට තමන්ට ගුරුවරයෙක් නැද්ද විශ්වයේ අතා ස්වභාවේ මනාව අවබෝධ කර ගණන්ඩ තමන්ට කියල දෙන්න ගුරුවරෙක් නැද්ද කිසිම කෙනෙකුගින් පෙර නොයසූ චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කලාද මේ චතුරාරි සත්‍ය ධර්මය වෙන කිසි කෙනෙකුගෙන් ඉගෙන ගැනනෑ සංසාරික පුරුදු අපිට තියෙන්ඩ පුළුහන් බොහෝ දෙනගේ ජීවිතවල සංසාහර පුරුද්ධ ක්‍රාත්මක වෙනවන්නේ. මේ ලෝකෙට සංසාර පුරුදු අරගනාකු නැතියකම මහුත්තම යණන් වහන්සට කියන්නේ ල උතුරාබදුරජාණන් වහන්ස කියලා. ඇ අපි කියනවාන සවාසනා සහිත සකලක් ලේෂයන් ප්‍රහීනය කළ නිසා කියලා. ඇයි මේ සවාසනා සහිත කියල කියන්නේ. පෙරභාවයෙන් කිසිම දෙයක් මේ ජීවිතයට ගෙනල්ලා නෑ කියන එකයි. පෙරභවයෙන් කිසිම දෙයක්. මේ ජීවිතයට ගෙනල්ල නෑ. එක සවාසනා සහිතව සකලක් ලේෂයෙන් ප්‍රහීනය කළ නිසා කියලා අපි කියන්නේ. නමුත් එතකොට ඔබ මම අරගෙනැවිල් නැද්ද පෙරභවෙන් අපි පෙරභවෙන් ගෙනාපු ගොඩක් දේවල් අපි ජීවිතවල තියෙනවා. පෙරභවයෙන් ගෙනාපු බොහෝ දේවල් වලට අනුව අපි ජීවන පැවැත්ම තීරණය වෙලා තියෙනවා. නමුත් ලොවතුරා බුදුරු. අතීතයෙන් මකොුවත් අරගෙන නැවිල්ල නෑ සියල්ල මේ ජීවිතෙන් අලුතෙන් අවබෝධ කරල ප්‍රත්‍යක්ෂ කර ගත්ත දේවල්. අංකයි සඳහන් කළේ කිසීම කෙනෙකුගෙන් පෙරනො ඇසූ චතුරආරි සත්‍යය තමන්ම බනාවම අවබෝධ කලාාද අංගේ සත්‍ය තුළ සියල්ල දන්නා සරුවඥ බවට යම් කෙනෙක් පත් වුනාදඒ තතාගත බල දහයෙහි ආකාර පිළිබඳු මෙතන පැහදිලි කරනවා අංගවන් උතුමන් වහන් සැනමක් බල දහයක් දරනවා. කාය බල දහයක් තියෙනවා ඥාන බල දහයක් තියෙනවා කාය බල දහයයි කියල කියහම විශේෂයෙන් එක පැහැදිලි කරන්නේ කොහොමද ඇත්කුල දහයක් උපමාවට අරගන දස බල කියල කියට හේතුව තමයි කාය බ දයයි ඥාන බල දහයයි බුදුරජාණන් වහන්සේට එදර කාය බල කියල කියහම කාය බල දහයක් කියල කියහම චද්දන්ත කොලේ ඇත්තු දහදනිකුගේ ශක්තිය ඒකයි කාය බල දහයයි කියන්නේ පිනද චද්දන්ත කොලේ ඇත්තු දහ දෙෙකුගේ ශක්තිය කියල කියහම මේ ශක්තිය චක්‍රයක් හැටියට වැඩිවී 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 ගමන් කරපු හැටි සඳහන් පැහැදිරි කරපු හැටි මනාව ධර්මය සඳහන් කරලා තියෙනවා. කාව බල දහයක් වෙච්චහම ඇත්කුල දහයි. කාලවකං්ච ගංගියන් පණ්ඩරං තම්බ පිංගලන් ගන්ධ මංගල හේමංචය උපෝසත චද්ධන්ති මේ දස. තමයි ඇත් කොළ දහයේ මේ ඇත්තුන්ගේ ශක්තිය වැඩි වෙනවා කාලවක ඇතිකුට මිනිස්සු දහදනෙකුගේ ශක්තිය තියෙනවා ගංග ඇතිකොට කාලවකව ඇත්තුු දහදනයුගගේ ශක්තිය තියෙනවා. එතුට කාලවක ඇති මිනිස්සු සියදනෙකුගේ ශක්තිය තියෙනවා ඇයි කාලවක ඇත්තු දහයක ශක්තිය ගගේ ඇතිකොට තියෙනවනි එදර මිනිසු සීයක ශක්තිය ප තම්බ පින්ගලන් පළඟට හිටියඉ පණ්ඩර කුලේ ඇත්තු පණ්ඩර කුලේ ඇතිකොට ගඟයුළේ ඇත්තු දහදනෙකු ගිශක්තිය තියෙනවා දෙකොට මිනිස්සුන් ගිශක් තියෙන්නන්ම් මිනිසුන් ගිශක්තිය මිනිස් බලදාහක් පණ්ඩර ඇතිකුට තියෙනවා එහෙම වැඩි වෙලා වැඩිවෙලා වැඩිවෙලා ගිහෙල්ල උපෝසතකුලේ ඇතෙක් ගාවටයනකොට උපෝසත කොළේ ඇතෙකුට මධ්‍යම ප්‍රමාණයේ පුරුෂයෝ කෝටිස් සීයක ශක්තිය තියෙනවා උපෝසත කොළේ ඇතෙක් මධ්‍යම ප්‍රමාණයේ පුරුෂයෝ කෝටිසීයක ශක්තිය දරනවා. චද්ධන්ත කොළේ ඇතෙක් උපෝසත කළේ ඇත්තු දහයක ශක්තිය දරනව කල කියන්නේ චද්ධන්ත කොළේ ඇතෙක් මධ්‍යම ප්‍රමාණයේ පුරුෂයෝ දාහක ශක්තිය දරනෝ චද්ධන්තකුලිය ඇති මිනිස්සු කෝටි දාහක ශක්තිය දරනවා ඊළඟට මේ කාරණාව පැහැදිලි කරන්න ඔය දෙකම කියන්නඩ නෙමෙයි ලොවතුරා බුදුරජාණන් වහන්සේ චද්ධන්ත ඇත්තු දහ දෙෙනකුගේ ශක්තිය දරනෝ චද්ධන්තකුලිය ඇති මිනිස්සු කෝටි දාහක ශක්තිය දරනවා ලොවතුරා බුදුරජාණන් වහන්සේ මිනිස්සු කෝටි දහ දාහක ශක්තිය දරනවා. අන්න ඒ ශක්තියට තමයි මහානාරායන සංගහත බලය කෙල ධර්මය හඳුන්න ලතියෙන්. එවන මෙතන සඳහන් කළා කාය බලයෙන් පැත්කුල දහයක් මුල්කරගෙනයි එක් කාය බලයන් සඳහන් කරලා වංකරලා තියෙන්නේ. ගේ ඇත්කුළ දහයෙන් අන්තිමකුලේ චද්ධන්තකුලේ ඒ චද්ධන්ත කුලි ඇත්තු දහදනුගේ ශක්තිය ලොවතුරා භාගිතුන් වහන්සේගේ පියවී බුද්ධකයේ ශක්තිය. එළඟට පිනතිරි සඳහන් කළා ඒක කෙනෙකුට සැක කරන්න බැරිවෙයි එක කෙනෙකට පිළිගණ්ඩ බැරිවෙයි එකතාව කෙනෙකුට විශ්වාස කරන්නට බැරිවෙයි. අන්ගේ සැක කරන පිළිගණ්ඩ බැරි විශ්වාස කරන්න බැරි යම් කෙනෙක් ඉන්වාද හ මේ ෝකෙ තාම තෙරුවන් සරණ ගපු නැති කෙනෙක්. මොක දහුට තාම භාගිතුන් වහන්සේව සැකයි. මොකද පිනැතිනි මේ ලෝකයේ බුදුන් සරණ යනව කියන කාරණාව අන් සියලුම කාරණාවන්ට වඩා සංකීර්ණයි කියන බව නොෙක් දේශනාාවල්ල නොයෙක් වතාවල්ල පැහැදිලි කරනවා. තිෙලෝගුරු භාගිතුන් වහන්සේ පිළිබඳව අල්ප මාත්‍ර සැක සහිත බවක්. යම් කාරණාවක් පළිබඳව යම් සැක සහිත බවක් තමන්තුල තියෙනව නං. ඒ කියනෙ තාමත් විතිකිච්චාාව හුතුල ක්‍රියත්මකයි කියන එකයි. අගේ සැ සැකය නිසා කවදාවත් ඔහුට මේ ශාසනයේ හුළඟක්වත් වෙන්න පුළුවන්කමක් නෑ සමහලට ශරීරයෙන් යම් ප්‍රමාණයක් අපි අපිගින් පැවිදි වෙලා කියලා භාගිතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වගේ පේනවා. නමුත් භාගතුන් වහන්සේ සම්බන්ධ සමහර කාරණ සැකමතු කරනවා. එ දොරවිති කිච්චාවයි. යම් කෙනෙක් මේ සාසනෙන් අග්‍ර වූ පලයක් බලාපොරොත්තුවෙනව නම් ඔහු මුලින්ම ලබාගතීතු පලය මොකක්ද අග්‍ර පලයක් බලාපොරොත්තුවෙන් යන කෙනෙ මේ නිවන්මගේ පළවෙනි පියවර හැටියයට. පයිතිනි සෝවාන් ආර්ය මාර්ගීයටනි එතර කෙනෙක් සෝවාන් වෙන්ඩ නම් ඒ සෝවාන් වහන්සේ බවට පත්තෙන්ඩ නැටි කල යුතු සංයෝජන තුනක් තියෙනවා. ඒ සංයෝජන තමයි සක්හා දිට්ටි විතිකිච්ාසී ලබත පරාමාස. මකද විතිකිච්චාව කියල කියන්නේ සැකටන ඉතිකිිච්චාව කීව සැකට. ඉතින් බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඉදිිකටු මනතක් කරං ඉතාම ස්වල්ප සැකයක් තමන්ගේ හිතදුල තියෙනවනං ඔහු තාම තෙරුවන් සරණ ගියපු නැති කෙනෙක්. හරියටම තෙරුවන් සරණයන්න්න නම් මෙන්න මේ සැක නැති කරගන්නලෝනෑ එවන් උතුම් කෙනාට විතරයි උතුම් තුනරුවන් සරණයන්න පුළුහංකම තියෙන්නේ. ඒ උතුම් තුනරුවන් සරණ නෑ තුනුරුවන් පිළිබඳව සැක නොකරන කෙනා මේ ලෝකයේ මොනතරං ලාබදායිපුද්ගෙලයෙක්ද. ඇයි පින්නතුනි නිවැරදිව තෙරුවන් සරණ ගෙල්ලනන්. හදිසිේ කොතන මැරුණත් බය නෑ මැරිච්ච ගමම්ම සුගතියෙක උපදිනවා. එක කොච්චර සහනයයක්ද. මැරිච්ච මම්ම සුගතියක උපදිනවා කියලා දන්නවනම් මේ ලෝකෙන් සමුගණ්ඩ කොච්චර ලේසිද. මේලෝකෙන් සමුගණ්ඩ කොච්චර භාග්‍යයක් තියෙනුවද? මේ ලෝකින් සමුගන්නකොට කවදාවත් දුක හිතෙනවද. එයියි මීට වඩා හොඳ තැනක ගිහිල්ල උපදිනවා කියලා පූර්ණ විශ්වාසයක් තමන්ට තියෙනවා. ආංඒක නිසා නිවැරදිව තෙරුවන් සරණ ගිහිල්ලා. නිරදිව භාගිතතුන් වහසගේ දේශනාවට ඇහු කංදීල මේලෝක යම් කෙනෙක් කටයුතු කරනවා නං ඔහු මහත් වූ අග්‍රඵලයක් මෙසාසනෙන් ලබාගත්ත කෙනෙක්. හරි උත්තරීතර් කෙනෙක් සාමාන්‍යි කෙනෙකුට වන්දනා මානාදීයට පවා පාතර වෙන කෙනෙක්. අඒක නිසා මෙතන සඳහන් කලාා විශේෂයෙන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ මොනවගේද. ාගතු වහස පළිබඳව සැක ඇතිවුණුත් මොකද අපිට වෙන්නේ. භාගිතුන් වහන්සේ අපිට පෙන්වුවයේ මේ ධර්ම මාර්ගය තුළ නිවනට යා හැකි කෙටිම පාරයි පින්නතුනිේ. මහා කල් පාසංක්‍ය ගාන පාරමිතා පිරුවේ සංසාරෙන් එතරවිෙනවා කියලබොහ ඔබල ඔබත් මමත් මේ සංසාරයේ අසරණ කරණනෙ මේනි. නිවනට යන කෙටිම පාර භාගිතුන් වහස පෙන්නවා. නමුත් වර්තමාන යම් කෙනෙක් උත්සාහ කරනවනම් මේ නිවනට යන ගමන් මගේ තව තව කෙටිපාරවල් හොයන්ඩ ඔයිට වඩා මෙහෙම හොඳයි කෙලතීරණය කරනවනං යම්ගෙනෙක් ඔහු භාගිතන් වහන්සට වඩා අනි වාරිං සරුවගඥ විය තුමයි. එම නැත්හං පිළිගණ්ඩ තියෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ. අවධ හාරණය කරල දේශනා කොට වදාලා මේ නිර්මල ධර්මපරියාප්තිය ජීවිතයට එකතු කරගෙන ධර්මපරයාාප්තිය සමඟ මන නිර්දෝශී ජීවන් රටාවකට එළඹෙමින්. ධර්මයත් සමඟ ධර්මය හැසිරෙමින් සංසාරෙන් එතරයන්ට කටයුතු කරන්න කියලා. දෙැන අපි මෙතනත් පැහැදිරි කරමින් හිටියේ යම් කිසි කෙනෙක් මේ ධර්මයතනයම මනාව අර අවබෝධ කරගත් අදේ. ම දැනීගන ගත්තද අං එවන් අය මේ ලෝකයේ කොයි තරං ශ්‍රේෂ්ටද කියන කාරණාවශ දී කාරණාව සෙහිපත් කරමින් විශේෂෙන් භාගිතුන් වහන්සේගේ දස බලයන් මේ දස බලයන්ගේ පරතරට ගී කොහොමද ඒ දස බලයෙන් සමන්වෙන්නකෝ සමන් විත වෙන්නේ කොහොමද ඇතුන් මුල්කරගෙන ක්තිය මින්න්නේ කොහොමද ගෙන කාරණාවයි අපි කෙටියෙන් සාකච්ඡා කරන්න යෙදන. එහමනන් ලොතුරා බුදුරජාණන් වහන්සේගේ මේ විශෂ්ටත්තේ ශ්‍රේෂ්ටත්වය ධර්මයේතුලින් දැන දැන ධර්මේතුලින් දැකගෙන අවබෝධ කරගෙන ඒ ධර්ම මාර්ගයෙන් ගමන් කරල සංසාරෙන් එතරයන්ඩ ලොකුකුඩා උබසිියලු දෙනාටම තුන්රුවණේ ආශිරවාදයෙන් ශක්තිය දෛරිය භාග්‍යය வாசனாವವதாವīவாகிಲ ಪார்తனா කmu.